செய்தி වැදගත් වීඩිය එකක් ඔගලන්ට ඉදිරිපත් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේකම ගොඩාක් දරුවෝ මගෙන් අහපු ප්‍රශ්නයක් සහ මගේ පන්තිවල ඉගෙන ගන්න දරුවෝ සහ මෙපිටින් එන දරුවෝ මගෙන් අහපු නිතර අහන ප්‍රශ්නයක්. ඒ තමයි අපට කවිය ගත්තම ඒ කවිය තියෙනවා එකක් වෙනම් ප්‍රශ්නයක් එනවා කවිය රසවින්දනය කරන්න රසාස්වාදය කරන්න. ඔබ දන්නවා ඒකට නව විෂයන් දේශයටදී ලකුණු 12ක් ලැබෙනවා. පැරණි විෂය දේශයට ලකුණු 16ක් දීලා තිබ්බ. නමුත් නව දේශයටදී ලකුණු 12ක් ලැබෙනවා. සහ උසස් පෙළ සිංහලට වම් මේ කියන්නේ සහ විචාර වෙනම එනවා. එතකොට රසවින්දනය කියන එක වෙනම එනවා. කවිය සම කවියේදී විචාරය කියන එක වෙනම එනවා. අනිවාර්යයෙන්ම දරුවෙක් රසවින්දනයක් සිදු කරන්නම වෙනවා. ඒක අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේදී යෙදিলা තියෙන්නේ. නමුත් විචාරය කියන එක අනිවාර්ය නැහැ. මම මුලින්ම කැමති ඉන්නේ සරල අදහසක් දෙන්න. මේ ළමයි අහන රසවින්දනය සහ විචාරය කියන්නේ එකක්ද දෙකක්ද? මේක මේ පොදු සමාජය ඇතුලේ සාහිත්‍ය කාරණාවේදී රසවින්දනය කිරීම විචාරය කිරීම කියන එක නිකන් පොදු එක දෙයක් වගේ කතා කරාට. නමුත් මේ අපේ විෂයන් විශේෂයක් ඇතුලේ ගත්තාම මේක රසවින්දනය සහ විචාරය කියන එකේ යම් වෙනසක් අපිට දකින්න පුළුවන්. රසවින්දනයේදී මම දකින්නේ අපිට එහෙම සීමාවක් ඉදිරිපත් කරන්න නැහැ. ඒ කවිය සම්බන්ධයෙන් අපිට හැඟෙන දේ අපි ඒක ඉදිරිපත් කිරීමේ හැකියාව දෙනවා. නමුත් විචාරයක් කිව්වම යම් සීමාවක් එයාලා අපිට දෙන්න. මම උදාහරණයක් කියන්න. දැන් කොළඹ යුගයේ නූතන පරපුරේ කවියුන්ගේ භාෂා භවිතය පිළිබඳ විමසන්න. මේක විචාරයක්. ඒතර අපි ලියන්න ඕනේ මොකක් ගැනද? අපි ලියන්න ඕනේ භාෂාව ගැන විතරයි. ඔන්න ඔතනින් යම් තේරුමක් ගන්න. විචාරයේදී ඒගොල්ලෝ යම් සීමාවක් යම් නිර්ණායකයක් අපිට දෙනවා. අපි විචාරය කළ යුත්තේ ඒ නිර්ණායකය මත ඉඳින්න. නැත්නම් ඒ නිර්ණායකයට කොටු වෙලා. නමුත් රසවින්දනයේදී අපිට එතනින් එහාට යම් දෙයක් කරගෙන යන්න පුළුවන්. සහ ළමයි කරන වැරදි කීපයක් මම මේ වෙලාවේදී ඉදිරිපත් කරන්න කැමතියි. එකක් තමයි රසවින්දනය කියලා වුන් කරන්නේ කවිය ඔබ දන්නවා සටහන් කරලා දෙනවා ප්‍රශ්න පත්‍රය ඇතුලේ කවිය පදවල තේරුම ලියාගෙන යනවා. කවිය ලියනෝ තේරුම ලියනවා. කවිය ලියනෝ තේරුම ලියනවා. යමන් කළුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුරේනෝ නුඹට වගේ මගේ ඇඟටත් බොහොම මහන්සිය දෙන කළුවට ගෙදර යන්න කියන යාට මහන්සිය මේ නිකන් අර පදවල තේරුම ඔබේ වචනින් ලියනවා. දැන් මේකද රසවින්දනය කියන්නේ. එක්කෝ ඊළඟට කරන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය පාසල් පද්ධතිය හෝ වේවා රජයේ පාසල් හෝ වේවා නැත්නම් අපේ උපකාරක පන්ති හෝ වේවා ගුරුවරයා ලියනෝ රසවින්දනය. ඒ රසවින්දනය ළමයි කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගෙන ඒකේ ඒ විදිහටම ලියනවා. එතකොට රසවින්දනය කියන එක ළමයි 100ක් ගත්තොත් 100 දෙනාගේම එකක් වෙන්න පුළුවන්ද? රසවින්දනය කියන එක එක්කෙනෙක් කෙනාට වෙනස් වෙන්න ඕනේ. එතකොට රසවින්දනේ ඒ කියන්නේ යම් සීමාවක් තියෙනවා. ඒක ඇතුළේ මෙන්න මේවා සඳහන් වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් වුණාට ඒ තියෙන වචන ඒවා ඒ විදිහටම අනිත් කෙනාගේ රසවින්දනේ තමන්ගේ රසවින්දනේ වෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් එතකොට මම අදවසේදී සූදානම් වෙනවා මේක මම නිකන් හදාගත්ත වගේ දෙයක්. කොහොමද ළමයි රසවින්දනය කරන්නේ? මොනවද ඒකෙදි පාවිච්චි කරන්න ඕන නිර්ණායක? කවියක් රසවින්දනය කරනකොට ඔබ දන්නවා රසවින්දනයේදී අපිට කාලය මිනිත්තු 30ක් ගන්න පුළුවන් වගේ මම හිතාගෙන ඉන්නේ. මිනිත්තු 30ක් වගේ ඇතුළත අපි රසවින්දනය කරන්න ඕනේ. ලකුණු 12ක් අපිට ලැබෙනවා. ඒතර මම රසවින්දන මූලිකාංග 10ක් තෝරාගෙන තිබෙනවා. ඒ 10ට අනුව තමයි මම දරුවන්ට රසවින්දනය කරන්න උගන්වන්නේ. මේක කොහිමවත් නැක නිකම් මේක මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැත්තම් මේ ගුරුවත් පොතෙන් හෝ මේක මෙසේම විය යුතුයි කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. යම් දලා අදහසක් මම මේ දෙන්නේ. මේක ඇතුළේ ඉඳගෙන රසවින්දනය කරන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න රසවින්දනය කියලා කියන්නේ පිළිවෙලට පදවල තේරුම ලියාගෙන එන එක නෙමෙයි. ඒ රසවින්දනය කියලා කියන්නේ මේක ඇතුළේ ඔබට හැඟෙන දේ මොකක්ද? මේකෙන් කියන දේ මොකක්ද? ඒ වගේ අපිට හිතන්න පුළුවන් රසවින්දනය. මම මුලින්ම මේව වෙනස් වෙන්නත් පුළුවන්. රසවින්දනයේදී මම මුලින්ම පළවෙනි පියවර විදියට මම මුලින්ම කරන්නේ කිසියම් හැඳින්වීමක් සිදු කරනවා. හැඳින්වීම. දැන් මේ කරුණු මේ විදියටම නොති වුණොත් මේකට ලකුණු දෙන්නේ නැහැ කියන තර නෙමෙයි මම මේ කියන්නේ. යම් ළමයෙකුට රසවින්දනයක් කරන්න කොහොමද කියලා අහුවොත් කෙනෙකුට උත්තරයක් දෙන්න මම මෙන්න මෙහෙම කරන්නේ. මම මෙන්න මේ කියන නිර්ණායක තමයි පාවිච්චි කරන්නේ වගේ තැනකට එන්න පුළුවන්. හැඳින්වීමේදී මම මගේ දරුවන්ට නම් කියලා දෙන්නේ විනාඩි 2ක් වගේ පාවිච්චි කරන රූල් 4ක් වගේ ඒ වගේ මම පොඩි සීමාවක් දීලා තිනවා. මේක මේ මම මේ උසස් පෙළට නියමිත විදියට මම මේ සාකච්ඡා කරන්න. නමුත් මේක මේ පොදු සමාජයේදී කවියක් රසවින්දනය කිරීමේදී ගීතයක් රසවින්දනය කිරීමේදී මේ තැන්වල මේවට ඉන්න ඕනේ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. පටලව ගන්න එපා. මේ කරදරකාරී අවස්ථාවේ අපිට යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට මම මේක ඉදිරිපත් කරන්නේ.
ඔබ බලන්න ඔබට නියමිත කවි පන්ති 25 ඊළඟට මේ විදිහට රසවින්දනය කරන්න උත්සාහ කරන්න. මගේ දරුවන්ට මම හිතන්නේ කීපයක් මේ වෙනකොට අපි උසස් පෙළ නියමිත ගොඩක් රසවින්දනය කරලා තිනෝ සහ මගේ මේක නරඹන වෙනත් දරුවෝ ඉන්නවනම් ඔබ උත්සාහ කරන්න සහ ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න. හැඳින්වීමට විනාඩි දෙකක් වගේ ගන්න. හැඳින්වීම කියලා කියන්නේ කවියා පිළිබඳ මේකේ නිර්මාණකරුවා පිළිබඳ යම් හැඳින්වීමක්. මම හිතන්නේ යාගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. යාගේ සාහිත්‍යික සේවාව, එයා මොන පරපුරටදයි දිවෙන්නේ, යාගේ නිර්මාණ කාර්යය තුළ දක්න තිබෙන විශේෂ ලක්ෂණ දිනවද? ඒ වගේ යම් පොඩි හැඳින්වීමක් කරන්න. හැබැයි කවිය නම දෙන්නේ නැහැ ඔබ දන්නවා. කවියාගේ නම දෙන්නේ නැහැ. රසවින්දනයේදී කවිය විතරයි ඔබට සටහන් කරන්න. ඒ නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න මේ කවිය ලිව්වේ මෙයා, මේ ආයිති වෙන්නේ මේ પરම්පරාවට, එයාගේ වෙනත් නිර්මාණ මොනවද? ඒ වගේ යම් සටහනකට යන්න පුළුවන්. ඊළඟට මම මේ රසවින්දනයේක මම දකින ජීව රුධිරය කියන්නේ මේ දින ප්‍රධානම දේ රසවින්දනයක් අපි කරනකොට ඒක මම දකින රසවින්දනයේ ප්‍රධානම දේ අරමුණ. මේ කයිපන්දී අරමුණ මොකද්ද? දැන් මේකෙදි යම් යම් විවාද තියෙන්න පුළුවන්. මේ අරමුණට අපි හිතන්න පුළුවන් අරමුණ විතරක් නෙමෙයි. දැන් අරමුණ කියලා කියන්නේ මේකෙන් අපි බලාපොරොත්තු වෙන දේනේ. මේ කවිය ඉදිරිපත් කළ බලාපොරොත්තු වෙන දේ. මීට අමතරව අපිට මේකේ වස්තු විශේෂ උනේ මොකක්ද? මේක ලිව්ව හේතුව මොකක්ද? මේකට පාදක වුණු මොකක් හරි කතන්දරයක් තියෙනවද? මොකක් හරි වෘතාන්ත කතනයක්. ඒ කියන්නේ කිසියම් කතන්දරයක් මේකත් මේ අන්තර්ගත වෙලා තියෙනවා. මොන හරි හිම සාකච්ඡාවකටත් යන්න පුළුවන්. මම නිකන් පොදුවේ අරමුණ කියන සාකච්ඡාව තුළ ඉන්නවා. අරමුණ. මම මේකට තමයි වැඩිම වෙලාවක් මම සාමාන්‍යයෙන් පන්තියක දිනම් කියන්නේ විනාඩි 18ක් වගේ වෙලාවක් ගන්න කියලා මගේ දරුවෝ දන්නවා. විනාඩි 18ක් වගේ කාල සීමාවක් ගන්න කියලා. ඒ කියන්නේ මේක තමයි වැඩිම වෙලාවක් ගත කරන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා හැඳින්වීම ලියනවා අරමුණට වඩා. ඈ මතකයිනේ මම කියලා දිනන හැඳින්වීම ලියනවා එහෙම නෙමෙයි. අරමුණට වැඩි අවධානයක් යොමු කරන්න. මොකක්ද මේක ඇතුලේ කියන්නේ? මොකක්ද මේක ඇතුලේ ඉදිරිපත් කරන්න හදන්නේ? ඔබ සහ මේකට ඇති වස්තු විශේෂ කතාව මොකක්ද? මේ කවියා ඉදිරිපත් කරන්න හදන දේ මොකක්ද මේ සමාජයට? දැන් උදාහරණයක් මම සරල උදාහරණයක් ගන්නම්. අපි නම් පොඩි දුව පද්දේ පන්තිය. දැන් පොඩි දුව පද්දේ පන්තිය ගත්තම අපිට කියන්න පුළුවන් පොඩි දුව පද්දේ පන්තිය රචනා කරලා තියෙන්නේ එක්තරා මෙහෙකාර සේවී නිරතවන ඒ තරුණියකගේ නැත්තම් කාන්තාවකගේ දුක්ඛිත ජීවිතයේ විවරණය කිරීම තමයි මේකේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. තමන්ගේ ආර්ථිකයේ නිවසේ ආර්ථිකයේ ශක්තිමත් කරන්නට එයා එනව නිවසින් පිට වෙලා නගරේ රැකියාවකට මේ මෙහෙකාර සේවයේ නිරත වීම සඳහා. ඒතර එයාට නැති වෙනවා ආදරය, නැති වෙනවා රැකවරණේ, නැති වෙනවා නිසි පෝෂණයක්, නැති වෙනවා මේම අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සහ එයා වැඩකාරියක් විදියට එයාගේ භූමිකාව මොන විදියටද, සහයා ගෙදර කුස්සියම්ම විදියට එයාගේ භූමිකාව මොන විදියටද, සහයා දරුව බලා ගන්න ආයම්ම කෙනෙක් විදියට කොහොමද එයාගේ භූමිකාව නිරූපණය වෙන්නේ? එහෙම ලියන ගමන් කවියෙන් අරගෙන තොරතුරු අරගෙන එහෙම ඉදිරිපත් කරන ඔබට දැනෙන දේ මේ කවිය ඇතුලේ ඒකට වැඩි වැඩි වෙලාවක්, ඔයාගේ රසවින්දනය ඇතුලේ උපරිම වෙලාව වැඩි වෙලාවක් ගන්න කියන එක තමයි මගේ යෝජනාව දෙන්නේ. එහෙම හැම කවි පන්තියක් මේ අද ඉගිලෙන සීන කවි පන්තිය ගන්න ඉගිලෙන සීන කවි පන්තිය ඔබ කියන්නේ මේකේ තියෙන්නේ මේ කුරුළු පවුලක් ගැන තමයි මේක සාකච්ඡා වෙන්නේ. කුඩා ඒ කුරුළු පවුල ඇතුලේ කුරුළු අම්මා, කුරුළු තාත්තා ඉන්නවා, පැටවා ඉන්නවා, පැටවට නිසි පෝෂණය ලබා දෙනවා. ඒ කතන්දරේ උනත් පොඩ්ඩක් යම් ලියාගෙන යන්න පුළුවන්. හැම කවියකම අපිට මේක කරන්න පුළුවන්. මම උදාහරණ උනන් තව ඉස්සරහට අපිට ගන්න පුළුවන් නාගල කණ්ඩ කවි පන්ති මට මතක් වෙන මේ වෙලාවේ. නමුත් මේක ඒ වෙලාවනේ මම මේ යම්කිසි ආකෘතියක් මේ ඔයගලට දෙන්නේ මොකද්ද මේ කරන්න පුළුවන් කියලා. එහෙනම් මම ආයෙ මතක් කරන හැඳින්වීමක් කළා. ඊළඟට අපිට අරමුණකට යන්න පුළුවන්. මොකක්ද මේක ඇතුලේ අන්තර්ගත වෙන්නේ? අන්තර්ගත දේ මොකක්ද? මොකක්ද මේක ඇතුලේ කියන්නේ? වස්තු විශේෂ මොකක්ද? මොන සමාජයක්ද මේකට පාදක උනේ? මේ විස්තරයක් කරන්න. මේ විස්තරය කරන ගමන් උදාහරණ ගන්න අතරින් දැන් ඔබ හිතන්න සරලව මෙතනට විනාඩි දෙකක් ගත වුණා. මෙතනට විනාඩි 18ක් ගත වුණා. දැන් විනාඩි 20ක් විතරම ඉවරයි. ඒ කියන්නේ අපේ බර කොටසක් අපි ඉවර කරගෙන තියෙනවා. තව විනාඩි 10ක් වගේ කෙටි කාල සීමාවක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ කෙටි කාල සීමාව ඇතුළේ මම දරුවන්ට යෝජනාවක් කරනවා. ඒ මට මේ ඉඩමදි නැත්නම් මේ දිගට ලියන්න තිබ්බනම් හොඳයි. ඒ යෝජනාව තමයි අපිට ඉතුරු වෙලා තියෙන කෙටි කාල සීමාව ඇතුළේ අපි උත්සාහ කරමු කවියා මේ කවි පන්තිය සාර්ථක කරගන්නට යොදාගත් කාව්‍යෝපක්‍රම මොනවාද කියලා සාකච්ඡා කරන උත්සාහයක් දාමු. කවියා කවි පන්තිය සාර්ථක කර ගැනීමට යොදාගත් කාව්‍යෝපක්‍රම මොනවද? මම මේ දැන් අද දවසේදී කාව්‍යෝපක්‍රම හතක් විතර ඔබට කියලා දෙනවා. තව තව ඔබට තියෙන දේවල් පොත්පත් කියවලා තව පුතාලට එකතු කරගන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ යහසාරල විදියට ඕගලන්ට යම් කාව්‍ය උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා. මං අද ඒකෙදි මං අංක 3 ඉඳගෙන ඉන්න මගේ මොකද හැඳින්වීමයි අරමුණයි මගේ ඉවරයි. මං අංක 3ට යනවා. මං කැමති ආකෘතිය සම්බන්ධයෙන් කතා කරන්න. කයිපන්ති ආකෘතිය මොන වගේද? ආකෘතිය කියලා කියන්නේ පුතේ කවියක තියෙන බාහිර සැලැස්ම. කවියක බාහිරින් බැලුවම ඕනම කවියක ආකෘතියක් අපිට ගන්න පුළුවන්. ඒක සඳැස් ආකෘතියක්ද?
ඒක නිසද ආකෘතියක්ද සඳස් ආකෘතියක් නම් ඒක සිව්පද ආකෘතියක්ද ඒක දෙපද ආකෘතියක්ද ඒක එලිවට රැකලා තියෙනවද එලිවට රැකලා නැද්ද මාත්‍රා කීයෙන් කීයටද පද බෙදලා තියෙන්නේ ඔය වගේ දේවල් හිතන්න පුළුවන් ඔබ ඔබේ ගුරුවරුන්ගෙන් සහයෝගය ලබා ගන්න පොත්පත් වලින් සහයෝගය ලබා ගන්න කියවන්න මම දන්නේ මේ මේ තොරතුරු ගන්න පුළුවන් විශාල පොත් රාශියක් මේ වෙනකොට ලීවිලා තිබෙනවා ඒක දරුවන්ට පුළුවන් උත්සාහ කරන්න ආකෘතිය නම් බාහිර සැලැස්ම ඒ ගැන පොඩ්ඩක් හිතන්න තප්පර ගණන් ලීලා ඉවර කරන්න ඒකට උදාහරණ ලොකෝට උන්නේ නැහැ ඊළඟට මම දකින්නේ ප්‍රධාන සාකච්ඡාවක් විදිහට හොඳයි යන්න පුළුවන් නම් කයිපන්ති භාෂාව මම දකින්නේ කවි මාධ්‍ය තමයි භාෂාව භාෂාව නැත්නම් කවියක් බිහි වෙන්න විදියක් නැහැ නිර්මාණයක් බිහි වෙන්න විදියක් නැහැ මං කියලා තියෙනවා සිත්තර සුදුසු වර්ණ සුසංයෝගයෙන් කියන චිත්‍රාලිම කෙනා තමන්ගේ වර්ණ සුසංයෝග කරලා හොඳින් සංයෝග කරලා තම සිත්තම අලංකරණය කර ගන්නවා වගේ කවියා උපයුක්ත භාෂාව මගින් උපයෝගී කර ගන්න භාෂාව මගින් තමන්ගේ කවිය තුළ ආත්මීය භාවයක් ඇති කරනවා ඒ නිසා මතක තියාගන්න කවියේ භාෂාව කවියට සිදු කරන්නේ වක්‍ර බලපෑමක් නෙමෙයි ඍජු බලපෑම. සහ කවි භාෂාව ඉතාමද දැන් මට මතක් වෙනවා මීමල් ප්‍රේමතිලකගේ දරු දුක කියන කවි පන්තිය. ඒ කවි පන්තියේ ප්‍රේමතිලක කියන ලියනෝ හහා හහා කුඩා බබෙක් නිදයි මිනි වලේ කියන. දැන් Tamanගේ දරුව මැරුණම තාත්තට මෙහෙම ප්‍රහර්ෂයෙන් කතා කරන්න පුළුවන්. හහා කුඩා බබෙක් නිදයි මිනි වලේ. මට මතකයි කුම්මා මාටින් වික්‍රමසිංහයන් කියලා මේ නොමගගිය ප්‍රේමතිලකයන්ගේ නිර්මාණයක් කියලා. කියන්නේ භාෂාව ගැන සලකලා ඉවරලා එසා කවියක භාෂාව ඉතා වැදගත් මං ආයෙ කියනවා චිත්‍ර ශිල්පියාට චිත්‍ර වැදගත් චිත්‍රේ පාට වැදගත් වෙන්නේ කොයිතරම්ද කවියට ಉಪಯೋಗي කරගන්න භාෂාව වැදගත් ඕනම් භාෂාවක කොටස් වලට යන්නත් පුළුවන් ඒ භාෂාව සරල භාෂාවක්ද කියලා හිතන්න පුළුවන් සරල භාෂාව කියන්නේ මේ අපි කතා කරන්නේ මොන්ඩිසෝරි භාෂාව කියන එක නෙමෙයි තනියම කියවලා තේරුම් ගන්න පුළුවන්ද භාෂාව ලොකු කුඩා උගත් නූගත් ග්‍රාමීය නාගරික බාල මහලු මේ ඕන කෙනෙකුට කියවන්න පුළුවන් භාෂාවක්ද භාෂාව සරලුනාම ඇති වෙන්නේ ප්‍රසාද ගුණය කියන එක ඉක්මනින් තේරුම් ගැනීම හැකියාව සුඛ අවබෝධය සහ සුකෝච්චාරණය තියෙන මේ තව ඕන දිගට අපි සාකන්න මොකද මේක වෙලාව නෙමෙයි එකට භාෂාව සරල දිලකට භාෂාව ව්‍යංග්‍ය අර්ථ පූර්ණද කියලා ඔබට හිතන්න පුළුවන් ව්‍යංග්‍ය අර්ථ පූර්ණ මතු පිටින් ප්‍රකාශ කරන දෙයට වඩා ඇතුලේ මොනවා හරි වෙන අදහසක් මේක ඇතුලේ තියෙනවද කියලා හිතන්න පුළුවන් එහෙම කවි ගොඩාක් අපිට හම් වෙනවා අපේ නූතන පද්දේ සංග්‍රහය එතකම් භාෂාවේ භාව පූර්ණ බව තියෙනවද කියලා ඔබට හිතන්න පුළුවන් භාෂාව භාව පූර්ණද ඈ කියන්නේ කවියා පාවිච්චි කරන භාෂාව මගින් අපේ හදවතට හෝ බුද්ධියට ආමන්ත්‍රණය කරනවාද එහෙම සාකච්ඡාවකට යන්න පුළුවන් එහෙනම් භාෂාවේ ආකෘතිය භාෂාව ඊළඟට අපිට යන්න පුළුවන් ඊළඟ සාකච්ඡාවට උපමා සහ රූපක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කවියක තියෙන මේ කවියේ උපමා රූපක මොනවද ඔබ දන්නවා උපමාව සහ රූපකය අතර වෙනස උපමාවක නිපාතයක් තියෙනවා රූපකයක නිපාතයක් නැහැ ඒ වගේ පොඩ්ඩක් හිතන්නත් පුළුවන් උපමා රූපක යොදා ගැනීමේදී ඖචිත්‍ය උපමා පාවිච්චි කරලා තියෙනවද නැවුම් උපමා පාවිච්චි කරලා තියෙනවද එහෙම යම් මොන හරි දෙයක් හිතලා එහෙම ඔබ හොයන්න ඔබේ කවි පන්ති වල මේ උපමා තියෙනවද ඊට පස්සේ මං ඊළඟ කාරණාවට යනවා චිත්ත රූප උත්පාදනය කියන එක චිත්ත රූප කියන එක කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් ප්‍රබල චිත්ත රූප සහ සරල චිත්ත රූප කියලා. ඒතර චිත්ත රූප කියලා කියන්නේ කවිය කියවාගෙන යාමේදී සිතේම වෙන්නා වූ රූප. සරලව හිතන්න පුළුවන් චිත්ත රූප. සමහර කවියෙන්න ඔවුන්ගේ චිත්ත රූප උත්පාදනය හරි ප්‍රබලයි. ඒ කියන්නේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඔවුන් චිත්ත රූප උත්පාදනය කරන හැමදේම මැවෙනවා. සමහර කවි තියෙනවා සරල චිත්ත රූප උත්පාදනයක් අපට දකින්න පුළුවන් ඔබ එක තීරණය කරන් තියෙන එක ඔබට හොඳටම මැවෙන තැන ඕන නම් කවියෙන් අරගෙන ලියලා පෙන්වන්නත් පුළුවන් ඊළඟට අපි යනවා සංකේත භාවිතය කියන එක කයි පන්තියේ සංකේත භාවිතය සංකේත කියන්නේ පුතේ ඉඟි මගින් කියාපෑමේ ක්‍රම ශිල්පය යම් ඉඟියක් තමයි මේක දෙන්නේ ඔබ දන්නවා ගණිතයේදී ලඝු තියෙනවා සාහිත්‍යයේත් ලඝු තියෙනවා ලඝු වලින් කරන්නේ දීර්ඝ සංකල්පයක් කෙටි කරලා ඉදිරිපත් කිරීම මම හිතන්නේ සංකේත කියන්නේ සාහිත්‍යයේ තියෙන ලඝු ලේඛන ක්‍රමයේ කියලා තමයි විචාරකයෝ කියන්නේ යම් දීර්ඝ සංකල්පයක් අපිට පුළුවන් කෙටි කරලා ඉදිරිපත් කරන ඔබට මට මතක් වෙනවා විමල් දිසානායකගේ නාගල කන්ද වගේ කවි පන්තියක් ඒ කවි පන්තිය ඇතුලේ නාගල කන්ද කියන්නේ ඉතාම ප්‍රබල සංකේතයක් නංගිගේ සෙනෙහසේ රහසිගත වීණාව වගේ කවි පන්තියක් අපිට ගන්න පුළුවන් මේ මොන හරි හිම ඔබ හිතන්න ඔබට ඔබට ගැළපෙන එතන ඔබ බලන්න කොහෙද මෙතන සංකේතය තියෙන්නේ කොතනද සංකේතය තියෙන්නේ ඒ වගේ නිකන් හිතන්න අඳුර අපේ දුක නිවායි කවි පන්තිය අඳුර සංකේතයක් විදිහට ගන්න පුළුවන් හිතන්න දෙකට හිතලා සංකේත කියන එක පාවිච්චි කරන්න දැන් ආකෘතිය භාෂා මම මේ උපක්‍රම කියන්නේ ආකෘතිය භාෂාව උපමා රූපක චිත්‍ර රූප සංකේත ඊළඟට අපිට යන්න පුළුවන්
මේ සංයමය කියන මාතෘකාව. මේක තිතාම් වැදගත්. මේක පොඩි සාකච්ඡාවක් දාන්න. මේක හැම කවියකටම අදාළ වෙන්නේ නැහැ. සංයමය. මම අහලා තියෙනවා කවියාගේ නිර්මාණකරුවාගේ කාර්යභාරය පාඨක හදවත ප්‍රකෝප කිරීම නෙවෙයි. පාඨක හදවත සම්තරපණය කිරීම. යම් නිර්මාණකරුවෙක් සමාජ ගැටලුවක් හෝ පුද්ගල ගැටලුවක් දැකලා එයා කෝප වෙනවා නම් ඒ නිර්මාණකරුවා තුළ යම් දුබලතාවයක් තියෙනවා කියන එක තමයි මගේ මතවාදය වෙන්නේ. නිර්මාණකරුවෙක් නිතරම බලන්න ඕනේ පාඨකගේ හදවත සම්තරපණය කරන්න. යම් සමාජ ගැටලුවක් වෙන්න පුළුවන්, පුද්ගල ගැටලුවක් වෙන්න පුළුවන්, මනාව සීනින් එක ඉදිරිපත් කරන්න පුළුවන් නම්, තමයි මේ කලාත්මක යථාර්ථීය විවේචනයකින් තොරව ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට ඉතාම වටින එහෙම කවිපන්තියක්. උදාහරණයක් ගන්න රන් තැටියක කඳුළු වගේ කවිපන්තියක් ගන්න දැසෙන ගුණසිංහයන්ගේ. තමන්ගේ දරුවා මේ වෙන් වෙනවා, මේ වෙලාවේ තමන්ගේ දරුවා තමන්ට නැති වෙනවා, ගැබිනිය තමන්ගේ බිරිඳ මේ වෙලාවේ දරුවා ප්‍රසූත කිරීමේදී දරුවා නැති වෙනවා. නමුත් ඒක මනා සංයමෙන් එක වැළපෙන්නෙත් නැහැ නේ, භව අතිශී වෙන්නෙත් නැහැ, කාටවත් බනින්නෙත් නැහැ, මනා ඉවසීමෙන් ඉදිරිපත් කරන. ඒ වගේ ඔබ හොයාගන්න සංයමයේ කියන මාතෘකාව. ඊළඟට අපි යන්නේ සංයමෙන් පස්සේ සංක්ෂිප්ත භව කියන කාරණාවට. සංක්ෂිප්ත භව කියලා කියන්නේ කෙටි භව කියන එක. මම අහලා තියෙනවා විචාරක මතයක් තියෙනවා සංක්ෂිප්ත බව කවියේ ආත්මයයි කියලා. ඕනවට වඩා කවියක් දීර්ඝ වුණොත් ඒ කවිය අපට කියවීමේ රුචිකත්වයෙන් ටිකක් ගිලිහෙනවා. යමක් කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක කවියෙක්ගේ කාර්ය විශිෂ්ටතාවයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් දැන් ඔබ පත්තරයක් වුණාම ආධුනික කවියෝගේ කවි දෙන පත්තර බලන අරගෙන ඒ ඔබ මුලින්ම ඔබේ හැයන්නේ මොකටද? තියෙන පුංචිම කවියට සා අපිට පුළුවන් නම් යමක් කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඒක කවියගේ දක්ෂතාවයක්. අපිට එහෙම කවි තියෙන ඕන තරම් අපේ නූතන පද්‍ය සංග්‍රහයේ මේ මහා සංකල්ප ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්නට කවියට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම බලලා ඉවරලා ඊට පස්සේ යම් අවසානයකට දරුවන්ට එන්න පුළුවන්. ඒ අවසානයේදී විවේචන තියෙන්නත් පුළුවන්. මේ සමහර කවි දින උපමා රූපක නැහැ. යෝදාගෙන නැති බයනතූප කියන්නේ මේ කවිපන්ති තුළ උපමා රූපක පාවිච්චි කළ නැහැ. උපමා රූපක තිබුණා නම් මේ කවිපන්ති තවදුරටත් සාර්ථක වෙන්න පුළුවන් කියන එක එහෙම කියන්නේ. අඩුපාඩු දිනනම් ඒ සමහර ඒවායේ සංයමයේ නැහැ. ඔය බැනලා දිනන සමාජයට බැනලා සාකච්ඡා කරන බැනලා කතා කරනවා. ඒ වගේ දේවල් අපිට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේ ඔබ තීරණය කරන්න. ඒක නිසා අපිට මේ කවියට එහෙම යම් විවේචන සාධනීය ලක්ෂණ නිෂේධනීය ලක්ෂණ ඉදිරිපත් කරන්නට ඔබට අයිතිය තියෙනවා. හොඳට මගේ සාකච්ඡා විවර වෙගෙන එන්නේ. මේකදී අපිට දැන් මුලින් බෝඩ් එක මුලින්ම පාවිච්චි කරන තිබ්බනම් හොඳයි. ඔබට මම මුලින්ම කිව්වේ ප්‍රභාගය තුළද හැඳින්වීමක් කරගන්න. ඉතාම සරල හැඳින්වීමක්. ඒක කවියගේ උපක්‍රම නෙමෙයි, කවියගේ පෞද්ගලික තොරතුරු නෙමෙයි, කවියගේ සාහිත්‍යික සේවාව ගැන අගය කරන්න. ඊළඟට ඔබ වැඩිම අවධානයක් ලබා දෙන්න අරමුණ කියන මාතෘකාවට. අරමුණ ඇතුළේ මේවා මේ කෑලි මාතෘකා ලියලි ලියන්න එපා. ඔබ මේක හිතේ තියාගන්න. මෙන්න මේ ටික තමයි මම රසවින්දනයේදී පාවිච්චි කරන්න කියලා ඉවරලා හිතන්න අරමුණ. ඊට පස්සේ විස්තර කරන අරමුණ. ඒක වැඩි වෙලාවක් අරමුණට ලබා දෙන්න. ඊට පස්සේ ඉතුරු විනාඩි 10ක් වගේ කෙටි කාල සීමාවක් ඇතුළත මේ තියෙන ආකෘතිය ගැන හිතන්න, භාෂාව ගැන හිතන්න, උපමා රූප ගැන හිතන්න, චිත්ත රූප උත්පාදනය ගැන හිතන්න, සංකේත සම්බන්ධයෙන් කල්පනා කරන්න, සංයමය ගැන හිතන්න, සංක්ෂිප්ත භව ගැන හිතන්න. මේ ඔක්කොම කල්පනා කරලා අවසානයක් ගේන්න. පොඩි සංක්ෂිප්ත භාවයකුත් ගෙනෙල්ලා සාරාංශයක් කරලා මේ දින යහපත් අයහපත් ලක්ෂණ